මට තමයි වැඩ කරලා තියෙන්නේ. ඔව් සියලු මිනිස්සු පැවැත්ම පවත්වාගෙන යෑමටයි වැඩ කළේ පවද්දති. දැන් සියලු අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ පැවැත්ම පවත්වාගෙන යෑමට පැවැත්ම අදට වඩා හෙට හොඳ කරගන්න. එතකොට උපාදානය ඇති වෙනවා, තණ්හාව ඇති වෙනවා. එතකොට ප්‍රාර්ථනා කරනවා, ඉල්ලනවා, ආයාචනා කරනවා. පැවැත්ම පවත්වාගෙන යනකොට මොකද වෙන්නේ? නිවන වැහෙනවා. පැවැත්ම පවත්වාගෙන යෑමට කටයුතු කරනකොට මොකද වෙන පළවෙනි වැඩේ? නිවන වැහෙනවා, දුක නිර්මාණය වෙනවා. පැවැත්ම කියන්නේ දුක. දැන් දුක හදාගන්න තමයි මේ මිනිස්සු සියලු දේ නොදැනීම කටයුතු කරන්නේ, දුක හදාගන්න. දුක් පැවැත්මක් තමයි මේ ඉස්සරහට හදාගන්න හදන්නේ. ඒ දුක් පැවැත්මේ මිදී නිදහස් වෙන්න දන්නේ නැහැ. ඒක තමයි නොදන්නාකම්. ඒක තමයි දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං. ඔය එකනේ පංචස්කන්ධයම පැවැත්මට උපකාර. නැවැත්මට වැඩ කරනවා නම් මේක අර උඩගම් බලා යනවා වගේ වැඩක්. ඉලක්කයක් තියාගන්න ඕන. ඉලක්කය වර්තමාන මොහොතේ අනුසය නොඋපදවා අතහැරීම. ඒක තමයි එකම ඉලක්කය. වර්තමාන මොහොතටයි ඉලක්කක් තියාගන්න. පච්චුප්පට්ටිතා හෝති ඥානමත්තාය පතිස්සති මච්ඡාය අනිසිතෝච විහෙරති නච්ච කිංච ලෝකේ උපාදි. ඕක තමයි මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ 21 වරක්. නෑ, බලාපොරොත්තු ඉලක්ක තිබ්බට කමන්නේ නෑ යහපත් දෙයට. අර වැරදි අර උපාදානය කරගන්න තණ්හාවෙන් එකතු කරගන්න අල්ලගන්න අයිති කරගන්න බලාපොරොත්තුවක් තිබ්බන එකයි වරද. දැන් අපි යහපත් දෙයකට බලාපොරොත්තුවක් තිබ්බට කමක් නැහැ. අත්දැකීමට ඒකත් යම් අපිට අදිෂ්ඨානයක් තියෙන්න ඕන. බලාපොරොත්තුව නෙමෙයි ඒක, අදිෂ්ඨානයක්. ඒක අර යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීම. දැන් ඇත්ත වශයෙන්ම සියලු අසුතවත් පුතග්ඥාන පුද්ගලයෝ හිතන්නෙම අදට වඩා හෙට මේ පැවැත්ම හොඳ කරගන්න ඕන, පාත් ගන්න ඕන. කොහොම හරි දැන් බුද්ධ ආගමේ විතරක් නෙමේ සියලු ආගම්වල බලාපොරොත්තුව මේ ජීවිත කාලයෙන් පස්සේ දෙව් මිනිස් සැප, රජ සැප ලබන්න. අර ක්‍රිස්තියානි ආගමේ, කතෝලික ආගමත් අර ස්වර්ගයට යන්නනේ, අල්ලා දෙවියන් ගාවට යන්නනේ මුස්ලිම් ආගම. බුද්ධ ආගමේ දෙව් සැප, දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නනේ. ඒ මේ මහායාන ආගම. බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම ඕම එකක් නැහැ. ඔය සියලු ආගම්වල තියෙන්නේ අදට වඩා හෙට පැවැත්ම පවත්වාගෙන, හොඳින් පැවැත්ම පවත්වාගෙන යන බලාපොරොත්තුවක්, තණ්හාවක් උපාදානය කර ගැනීම. ඒක නිවන වැහෙන බව කවුරුවත් තේරුම් ගත්තේ නැහැ. නිවන වැහෙන්නේ ඒකෙන්මයි.